ඇයි ළමයි සඳුනි ළඟදි දැන් ඉස්කෝලේ නැත්තේ? එයා ඔයගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නේ නැද්ද? එයාට ෆිට් එක හැදෙනවනි මිස්. ඒක හින්දා අපේ අම්මල කියලා තින්නේ එයාත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. එයාගේ අම්මත් අපි එයාත් එක්ක සෙල්ලම් කරනවා දැක්කොත් අපිට බයිනවා. ආ හරි. ඔය ළමයි දැන් ගිහින් සෙල්ලම් කරන්නද? පුතේ කවුද ඔයාලගේ ගෙදර ඉන්නේ? අම්මයි ආච්චි එන්නවා. අපි යමු ඔයාලගේ ගෙදර. ටීචර් ඉස්කෝලේ යන ගමන්ද? ඔව් මේ සඳුනි දැකලා මේ පැත්තට ආවේ. ඇයි දැන් සඳුනි ඉස්කෝලේ එන්නේ නැත්තේ? එයා ඉස්කෝලේ නෝ හරිම අඩුයිද? මේකට පිට් එක හැදෙනවනේ මිස්. ඉතින් ඉස්කෝලේ යන්න බයයි මගදී මොකක් හරි කරදරයක් වුණොත් කියලා. මේකේ මැරිච්ච තාත්තගේ බැල්ම මේකට තාම වැටෙනවද කොහෙද? මේකයි මේ කරුම ලෙඩේ. කොහෙද? ගුරුකමක්වත් කරගන්න අතේ පිච්චයක් තියෙනවා කියලා එකක් ඈ. මේ ළඟදිත් නූලක් දැම්ම කරට. අම්මේ සඳුනි ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි. ෆිට් එක කියන්නේ. එහෙම නැත්නම් අපස්මාරය කියන්නේ සාමාන්‍ය ලෙඩක් විතරයි. මේ ආව ඉස්කෝලේ නොයවන එක අපි මේ ළමයට කරන ගොඩාක් ලොකු අසාධාරණයි. මම පොඩි කාලේ මං ගැනත් හැමෝම කිව්වේ ඔහොමමයි. මන්තට කී දවසක් කියලා මේකිට එක සෙල්ලමට එන්න එපයි කියලා. පොඩ්ඩ බැරි වෙන්න බෑ නහයෙන් කටින් සෙමදාගෙන වැටෙන්න ගත්තාම උඹලට තේනේ පොලිසිය ගාලේ සාකි දෙන්න යන තමයි. මේකිට මල යක්ෂණීක් වෙහිලාද කොහෙද ඉන්නේ? පළගෙදර. තෝත් පළගෙදර. මුංගේ අම්මලාගේ අපලාගේ හෙවිල්ල හැටි තමයි. තෑහ මාණෙන් ඉන්න ඕනි එකි. පළගෙදර. මෙතෙන් චක්ගුඩුක ගහින්නේ. සෑම සියලු නාන්සලාගේ වේලාන් භාවෙන් අනුභාවෙන්ද හැමෝම මාව ශාපයක් ලෙඩේ පවුලට බරක් කියලා හිතුවත් ගුරුවරයක් වෙන මගේ හිණි මම හැබෑ කරගත්තා. මාව අත්හැරපු අය, මාව කොන් කරපු අය,
අද මට එහෙම සැලකන්නේත් නැහැ. සඳුනිටත් ඒ වගේම හීනයක් ඇති නේද අම්මේ? ඒක හැබෑ කරන එක අපේ යුතුකම. හෙට ඉඳන් හැමදාම සඳුනිව ඉස්කෝලේ යන්න. ඒ වගේම වෙලාවට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකකින් බේඩ් ටිකක් අරන් දෙන්න. එතකොට සඳුනිට පුළුවන් හැමෝටම පෙන්වන්න එයත් මේ හැමෝම වගේ දක්ෂ දරුවෙක් කියලා. අපි හැමෝම අපේ අරමුණු සිහින වෙනුවෙන් ජීවිතයේ විවිධ දිශාවලට වේගයෙන් ගමන් කරනවා. ඒත් අපේම වැරදි මත නිසා තවත් පිරිසක් ජීවිතයේ අතරමඟ නතර වෙලා බලාගෙන ඉන්නවා. අපිට ඔවුන් දිහා බලන්න වෙලාවක් නැහැ. මොකද අපි සාමාන්‍යයි. අපිට ඕන දිශාවට අපි ගමන් කරනවා. නමුත් නැවතුණු ඔවුන්ට දුවන්න තහංචි දාන්නෙත් අපිමයි. හැමෝම කැමති තමන්ගේ හීන හොයාගෙන නිදහසේ පියඹල යන්න. තමන්ගේ ජීවිතේ විඳින්න. ඔයාලා වගේම දුවන්න, පනින්න, නටන්න, ගයන්න මේ හැම දෙයකටම ඕනුත් ආසයි. ඒත් ඔයාලා යාලව ශාපයක්, දුර්වල කොට්ටාශයක් කියලා කොන් කරන එකෙන් එයාලගේ හීනවලට නිදහසේ පියාඹන්න අත්තටු ලැබෙන්නේ. අපස්මාරය කියන්නේ තව දුරටත් ශාපයක් හරි යක්ෂ බලපෑමක් හරි නෙවෙයි. ඒක සාමාන්‍ය රෝගයක් පමණයි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අපස්මාරය වළක්වාගෙන සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න ඔවුන්ටත් පුළුවන්. ඒ වෙනුවෙන් ඔබේ දායකත්වය අවශ්‍යම කාලයයි මේ.